මංහිතන්නේ අපි දේශපාල විවාදයකට ඇවිල්ලා ඉන්නේ මේ මැතිවරණයක් කට උඩ තියෙන නිසා නමුත් එතනින් එහාට ගියාට පස්සේ මේ රට අපි මැතිවරණයක් මුල හිටියා මේ රට සම්පූර්ණයෙන්ම මේ වෙනකොට සමස්ත ලෝකයේ මාර්ථික කඩාවැටීමකට ලක් වෙලා තියෙනවා වගේම අපේ රටක් හැටියටත් අපි විශාල අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා විශේෂයෙන්ම අපේ අනාගත ආර්ථිකය පිළිබඳව අපිට ලොකු ප්‍රශ්න ගොඩක් තියෙනවා විශේෂයෙන්ම මේ ආර්ථිකය ඉදිරියේදී අපි ක්‍රමවත් හදාගන්නේ කොහොමද මේ ආර්ථිකය වැඩි දියුණු කරගන්නේ කොහොමද විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ අවුරුදු 21කට පසු වෙන එකම කාන්තා නියෝජනය හැටියට 53.5% වුණු බදුල්ල දිස්ත්‍රික්කයේ ජනගහනයේ ඉදිරි අවුරුදු 5 තුළ විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ ජනතාව කොහොමද මේ ආර්ථිකයට දායක කරගෙන මේ ආර්ථිකය ශක්තිමත් කරන්නේ කියන වැඩපිළිවෙල මං කෙටියෙන් හඳුන්වා දෙන්නම් අවසාන වටින් හැටියට පළවෙනියටම විශේෂයෙන්ම අපේ කාන්තාවන් සෑහෙන කාන්තාවන් ප්‍රමාණයක් මේ බදුල්ල දිස්ත්‍රික්කයේ තුළ රැකියා වියුක්තියෙන් පෙළෙනවා ගොඩක් ගෘහ කියන්නේ ගෘහණියන් හැටියට කටයුතු කරනවා ඔවුන්ව මේ ශ්‍රමදායකත්වයට දායක කරගෙන ස්වයන් රැකියා වැඩපිළිවෙල වල හරහා ඔවුන් ස්වයන් නිෂ්පාදන ක්‍රමවේදයට දායක කරගෙන මොකද අපි දන්නවා මේ වෙනකොට විදේශගත ශ්‍රමිකයින් විදේශගත කාන්තාවන් ලංකාවට පැමිණීම වැඩි වශයෙන් බහුල වශයෙන් සිද්ධ වෙනවා ඔවුන්ව ඉදිරි අනාගතයේදී මේ අපේ නිෂ්පාදනයන්ට දායක කර ගැනීම සිදු විය යුතුමයි නැවත වතාවක් මම විශ්වාස කරන පුද්ගලිකව මම කැමැති ඔවුන් නැවත වතාවක් පිටරට යවන්න නැතුව අපේ රට තුළ නිෂ්පාදන වලට ඔවුන් දායක කර ගන්න හැකියාවක් තියෙනවා නම් විශේෂයෙන්ම අර මෙතුමියත් කිව්වා වගේ වෙළඳපළක් ඍජු වෙළඳපළක් සම්බන්ධ කරගෙන මේ වෙළඳපළ හරහා අපේ ගමින් ගමට යන නිෂ්පාදන ක්‍රමයන් ආරම්භ කිරීම ඒකට කාන්තාවන්ගේ සක්‍රීය දායකත්වය ලබා ගැනීම ඉදිරි අවුරුදු 5 තුළදී අනිවාර්යයෙන්ම කරනවා ඒ වගේම විශේෂයෙන්ම කෘෂි කර්මයෙන් බදුල දිස්ත්‍රික්කයේ 80%කට වඩා ආදායම් මාර්ගය වෙන්නේ ගොවිතැන. හැබැයි මේ කෘෂිකර්මය වෙනුවෙන් යම් කිසි වැඩ කොටසක් විය යුතුමයි කියලා මම විශ්වාස කරනවා විශේෂයෙන්ම වාරිමාර්ග කියන්නේ වැව් වගේ වැව් අමුණු වගේ දේවල් අනිවාර්යයෙන්ම හදන්න ඕනේ විශේෂයෙන් පුරන් කුඹුරු අස්වත් දන්න ඕනේ ඒ වගේම මේ අල තාක්ෂණය ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ මොකද බදුල්ල දිස්ත්‍රික්කය තුල අල අර්ථාපල් වගාව ගැන අල ගොවියා ගැන කතා නොකරොත් එතන අඩුපාඩුවක් කියලා මම විශ්වාස කරනවා මොකද අල අපේ රටේ මේ වෙනකොට 2019 අවුරුද්දේ අල නිෂ්පාදනයේ මෙට්‍රික් ටොන් 186,000ක් වෙනවා නමුත් ලංකාවේ වර්ෂයේ අල පරිභෝජන මෙට්‍රික් ටොන් 106ක් වෙනවා ඉතුරු අල හැමතිස්සෙම අපි ගෙන්නන්නේ ඉතුරු අල ඉතුරු ප්‍රමාණයම සම්පූර්ණයෙන් ආනයනය කරන තත්ත්වයට පත් වෙලා තියෙනවා නමුත් එතනින් එහාට ඒ හරහා රුපියල් බිලියන 12ක් මේ අල වෙනුවෙන් පිටරටට අපේ මුදල් පිටරටට යනවා මේ ක්‍රමය වෙනස් කරන්න විශේෂයෙන්ම දැන් මේ වෙනකොට අල වගා වර්තාපල් වගාව ගැන කතා කරනකොට 1/15 1/18 තාක්ෂණය යට තමයි මේ දවස්වල අල වගාව මේ ලංකාවේ සිද්ධ වෙන්නේ නමුත් එතනින් එහාට ගියාම TBS තාක්ෂණය මේ වෙනකොට අප සතුව තිබෙනවා ලංකාව සතුව තිබෙනවා මේ TBS තාක්ෂණය භාවිත කරලා මෙතනින් එහාට මේ දැනට භාවිතා වෙන 1/10 1/12 යන තාක්ෂණේ නමුත් ඉදිරියේදී TPS තාක්ෂණය හරහා 1/15 1/18 යන තාක්ෂණය යොදාගෙන මේ ලංකාව තුල අල නිෂ්පාදනයේ අර්ථාපල නිෂ්පාදනයේ වැඩි කරන්නේ ඒ වගේම කෘෂි නිෂ්පාදනයේ වැඩි කරන්නේ ඒ වගේම සංචාරක කර්මාන්තය හරහා ඉදිරියේදී මේ COVID-19 අර්බුදය නිසා අපිට සංචාරකින්නේ එහෙම දැන්වීම අනුමත කරන්න බෑ නමුත් ඉදිරියේදී මේ සංචාරක කර්මාන්තය හරහා මේ හැම දෙයක් හරහාම ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ අර්බුදයකට අපි මුහුණ දීලා තිනෝ ඒ වෙනුවෙන් සුවිශේෂ වැඩපිළිවෙළක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් වගේම බදුල්ල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන එකම කාන්තා නියෝජනය හැටියට ආර්ථිකයේ ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළක් සතුව තමයි මම ඇවිල්ලා ඉන්නේ ඒ නිසා ඔබ සියලුම දෙනාගේ සහයෝගය මේ වෙනුවෙන් ලැබේ කියලා මම විශ්වාස කරනවා ඉදිරි අනාගතයේදී ඒ පිළිබඳව කටයුතු කරනවා.